අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සීත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩම ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දිවයිනේ සියලු පාසල් මාර්තු මාස 15 වනදා වන විට ආරම්භ කිරීමට සැලසුම් ඇමති විමල්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පිළිතුරු ඇමති විමල් ගිනුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පිළිතුරු විමල්ට ගහන ගමන් මේ ආණ්ඩුව කරන්නේ රඟපෑමක් නලින් කියයි රජදරුවන් රජකම් කළත් රජදරුවන්ට රජකම් කරන්න කියලා දුන්නේ ගෞරවනීය මහා සංඝරත්නය හිටපු ජනපති අවධාරණය කරයි ආණ්ඩුවේ තවත් ගැසට් පත්‍රයක් ඉවත් කරගනි සියලු බල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය වැරදි හා විමර්ශන මාස 3ක් ඇතුළත අවසන් කළ යුතුයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් වසරේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් දිස්ත්‍රික්ක 7ක මරණ 9ක් ශ්‍රී ලංකාවේ නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වන බවට සෞඛ්‍යංශ අතර සැකයක් මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70000 ඉක්මවයි ආදරවන්තින්ගේ දිනේටත් ආදරවන්තින්ට පොලිසියෙන් පණිවිඩයක් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය इरिदा जातिक पुवत्पतकट अमात्य विमल वीरवश महता कल प्रकाशय मेवन विट देशपालन वेदिकाव तुल दैडी कथाबहकट लक्व तिबेनवा मे अतर तमंट श्रीलंका पोदुजन पेरुमुनेन इल्लवन चोदनावंट अद अमात्य विमल वीरवंश महता पिलितुरु लबा दुन्ना අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ශ්‍රේෂ්ඨයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා සති අන්ත පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේ උපුටා ගැනීම ප්‍රශ්නය ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා රට කරවන්නේ කවුද කියලා ජනාධිපති ගෝඨාභයද අගමැති මහින්දද වෙනත් කෙනෙක්ද පිළිතුර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් හැටියට ඊට විශිෂ්ට සේවයක් මේ රටට ඉටු කරපු කෙනෙක් රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බහරගත්තාට පස්සේ දේශපාලන ශේෂ්ත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අධ්‍යක්ෂින් බහුල චරිතයක් හැටියට නෙවෙයි ඒ වගේම එතුමාට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි එතුමාව එහෙම ගෙන්වන්නේ නැතුව ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවේ ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සමදියාව දුබල වීම දේශපාලන තන්ත්‍රයේ සමග එතුමා අතර තිබෙන සමදියාව දුර්වල වීම ඒ කාණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නෙවෙයි. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒ අහිතකර තත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද කියලා. විමල් වීරවංශ අමාත්‍යවරයා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ උපුටාගත් කොටසක් ඒ අමාත්‍යවරයා සිදු කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් සිය අප්‍රසාදය පළ කළා. විවිධ කරුණු අතර එතුමා කියපු එක් කාරණයක් ඉතාම බරපතල කාරණයක් එතුමා ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත්කොට එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දී යුතුයි කියලා. මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න කිසිදු අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නැහැ. महिंद राजपक्ष मेत्तुमागे नायकत्वे तमाय मे पक्षे नायकत्वे ए नायकत्वे संबंधेन एतुमा करपु प्रकाशे एतुमा जनतावगेन समाव इल्ला वहा इल्ला अस्कर गतु युतुई कियन तन पक्षा खेटियट अपि इन्नवा विमल वीरवंश महता मे राजे सामूहिकत्व वगकीम दन्न कैबिनेट अमात्यवरयक हेटियट इंदगन मे वगे पल्ल्या तुंगेनी पंतिये प्रकाशयक् किरीम संबंधेन अपि इताम कनगाटु प्रकाश करन्नवा අපි එතුමගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවත මේ සුවිසල් දේශපාලන ව්‍යාපාරයේ මහලිකම්වරය සම්බන්ධව ඔහු ඉතාම ගෝත්‍රික දේශපාලන අදහස් කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. සාගර කාර්යය සම් මැතිතුමා දේශපාලනයේ තුල අනාතෙක් නෙවෙයි. මේ පුවත්පතට පළ කරන ප්‍රකාශය තුල එකතැනකදී විමල වීරවංශ මැතිවරයා අතිකරු ජනාධිපතිතුමන්ගේ දේශපාලන අධ්‍යක්ෂීම් සම්බන්ධවත් ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි මේ සමස්ත තත්වය අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ ඊටාම අදේශපාලනික එවැගේම ප්‍රසස්ස නැති දේශපාලන හැසිරීමක් මම අර පෙර සඳහන් කළ පුවත්පතට කළ ප්‍රකාශය ඇතුළතදී අපි දුටුවා එක විකල්පයයි ඔහුට තිබෙන්නේ ඒ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලාස් කරගත යුතුමයි පස්වන විධායක ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මේ පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාට තියෙන හැකියාව මොකක්ද
ගරු විමල් වීරවංශ අමාත්‍යවරයාට මේ අවස්ථාවේදී කියනවා ඔබ ඕනෑම දේශපාලන ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න ඒක ඔබේ අයිතිය ඒකට අපි ගරු කරනවා ඒ වගේම තමයි එතුමාගේ නායකත්වයෙන් එතුමා එතුමාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්තුවා අපි උපේක්ෂාවෙන් එදියා බලාගෙන ඉන්නවා අමතක කරන්න එපා මම අද හෙලි කරනවා දොස්තර මහතුරු දෙන්නෙක් ඉන්නවා දොස්තර මහතුරු දෙන්නෙක් ඉන්නවා මේ සාකච්ඡාවේ පිටිපස්සේ ඒ දොස්තර මහතුරු දෙන්නම විදේශ ඔත්තු සේවා සමාග ආයතන වලින් වැටුප් ලබන අය වගකීමක් ඇතුව කියනවා ඉදිරියේදී අවශ්‍ය වුණොත් අපිට ඒ නම් හෙළි කරන්න පුළුවන් පක්ෂයක් හැදින් අපි එතුමාට බල කරනවා කරුණාකරලා වහම මේ ප්‍රකාශය නිවැරදි කළ යුතුමයි එහෙම නැතිනම් ගරු අග්‍රාමාත්‍යතුමා බොහෝ අධිකරු ජනාධිපතිතුමා ක්‍රියාකලාපයන් සම්බන්ධ විවේචන කරලා ඒකට කැබිනට් මණ්ඩලයේ ඉන්න සදාචාරාත්මක හැකියාවක් තියෙනවද කියලා හදවතට තට්ටු කරලා අහන්නයි කියන එක කියනවා එමෙත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ වත්මන් රජය නියෝජනය කරන පාර්ශවයන් කිහිපයක් මීට අප්‍රසාදය පළ කරමින් සිය අදහස් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා මම කනගාටු වෙනවා තමන්ගේ ගෙදර පස්ස තමන් විසඳගන්නේ නැතුව අනුන්ගේ ගෙදර පස්සවලට අල්ලපු ගෙදර ඉඳගෙන ප්‍රකාශ කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳව මත ප්‍රකාශ කරන්න අදහස් දක්වන්න වෙනත් පක්ෂයට අපේ පක්ෂයට බෑ අපේ පක්ෂයේ පස්සේ අපි සිදු ගන්න අපි පැහැදිලිව කියනවා අපේ විමල් වීරසගරමතුමන්ට අපේ පක්ෂයේ නායකයින්ව බේද බින්ද කරන්න ප්‍රශ්න ඇති කරන්න එපා ප්‍රකාශ කරන්න එපා ළමෙක් ඉපදුනාට පස්සේ ජානවල දින තාත්තා වෙනුවට උප්පැන්නේට විතරක් තාත්තා වෙන්න හදන දේශපාලනයක් කරන්න නරකයි ඒක ඊටම භයානක දෙයක් මේ වෙලාවේ කියන්නට ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ගෙදරක ගත්තොත් තාත්තානම් ඒ තාත්තා විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ තාත්තා විදියට කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට පුළුවන් ගමක් නැ මේ වෙලාවේ බාප්පා තාත්තා කරගන්න තාත්තා බාප්පා කරගන්න අපිට එහෙම උමනාවක් නැ අපි කියනවා අනිත් දේශපාලන නායකත්වයට කරුණා කරලා බොරුදියේ මාළු දාන්නන්න එපා ඒ ඒ අපේ නායකයන්ට මේ විදියට අදු තක්ෂේරු කරමින් අවමන් වෙමින් සිදුවෙන්නේ කුමක්ද කියන එක අපිට හිතා ගන්න බෑ අපිට කොඳු නාරතියක් කසේරුකාවක් තියෙනවා අපිට කියන්න තියෙන්නේ ඕනම වෙලාවක මේ පක්ෂය ආරක්ෂා කර ගැනීම අපිට පුළුවන් ඕනම වෙලාවක එළියට බහලා කඳ උඩ බඳින්න ඒ වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන්න අපි ගෞරවයෙන් ආදරෙන් සෙනෙහවන්තව ඉල්ලා සිටිනවා ඉදිරියේ තුන්කල් බලලා අනවශ්‍ය ගමන් මගකට කිසි කෙනෙක් යන්න කලබල වෙන්න එපා මේ අතර අද මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් තමා විසින් සිදු කළ ප්‍රකාශය සහ ඊට එරෙහිව එල්ලෙමින් පවතින විරෝධයන්ට අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඊයේ මාධ්‍ය හමුවක් කියලා දැඩි විවේචනයක් ලක් කරලා ඔබතුමාව ඔබතුමාව එකල ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අරගෙන එය ඉල්ලා අස්කරගත යුතුයි කියන 2005 ජනාධිපතිවරණයේදී පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආව විවේචනයක් පමණ ඉක්මවා කැප වුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂ මැතිතුමාව දිනවන්න කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ආණ්ඩුවෙන් එළියට අවිල්ල එදා යුද්ධ කරගන්න අවශ්‍ය සහයෝගය දීපු එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම වරදක් නම් තමයි ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමීව දායක වෙච්ච එක වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. මේ සම්දානයේ තියෙන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙම දේශපාලන පක්ෂයේ යම්කිසි ඉහළ තනතුරක සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉදිරිපත් කළේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිටියා නම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙන හදාගත්තු පටු සීමාවල. පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක් තමයි ඔබතුමාට මේ වාග්ප්‍රහාර එල්ල කරන්නේ. ඔබතුමා ජේෂ්ඨයෙක් හැටියට මේ ගැන මොකද හිතන්නේ? පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි ඉච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඇමතුමා. නැත්නම් කවුරු හරි අපේ පක්ෂයට සම්බන්ධ වෛද්‍යවරු දෙන්නෙක් හරි කවුරු හරි විදේශ ඔත්තු සේවා වලට සම්බන්ධා ඉන්නවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා වහම පොලිස්පතිතුමාට උපදෙස් දෙන්න ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. මුලින්ම චෝදනා කරපු එක්කෙනාගෙන් කට උත්තරයක් අරන් ඊට පස්සේ වෛද්‍යවරුන් ගැනත් හොයලා බලලා එහෙම ඔත්තු සේවා වලට සම්බන්ධ නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඔය බොරු අවලාද ගන්න. පොද්දන්න පෙරමුණ ඇත්තම දැන් පාලනය කරන්නේ කවුද සභාපති? We'll be right back.
මෙතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් වන සිදුවීම ආණ්ඩුවේ තවත් එක් රඟපෑමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොවිඩ් අමතක කරන්න ධම්මික පැණිය මාකට් කරා වගේ දැන් මේ අලුත් ජවනිකාව තමයි විමල් වීරවංශ මහත්තයාට තනි බාන එක. මේ තනි බොරුවක් කරන්නේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන ස්ථානේ අර පිටිපස්සේ එක හොයන්න පුළුවන් කරගෙනවනේ මූණ තුනක් මහින්ද රාජපක්ෂ කරගෙනවා මූණ ගෝඨාභය රාජපක්ෂ කරගෙනවා බැසිල් රාජපක්ෂ කරගෙනවා ඒ කියන්නේ රාජපක්ෂලා තමයි කරගි කරකි මේ පොහොට්ටු පක්ෂය දුවන්නේ කියන එක තමයි මේ කරගි කරගෙනගෙන පේන්නේ දැන් සමහරු කියනවා මේක 20යි 24 25 ජනාධිපති දුර අපේක්ෂකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අභ්‍යන්තර ගැටලුවක් කියලා නමුත් අපිට නම් හිතන්නේ මේක මේ රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මාධ්‍ය ඉදිරියේ කරන සම්දර්ශන ජවනිකා නාට්‍ය විදියට තමයි පේන්නේ මෙරට සංස්කෘතික ඇතුළු බෞද්ධ ශිෂ්ටාචාර ගොඩනැගීමට පෙරමුණ ගත්තේ මහා සංඝරත්නයේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමි. ඉතිහාසයේ නොදන්නා මිනිස්සුන්ට ඉතිහාසයක් කතා කරන්නත් බෑ ඉතිහාසයක් ගොඩනගන්නත් බෑ. රටක ඉතිහාසය තමයි ඒ රටේ වැදගත්ම විෂය වෙන්නේ. විද්‍යාත්මක ලෝකේ තාක්ෂණික ලෝකේ ඒ සියල්ලේ වඩාත් වැදගත් වෙන්නේ ඉතිහාසය බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රටේ වගේම මේ උතුම් මව්බිමේ වගේම අපේ බෞද්ධ සංස්කෘතිය අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අපේ සිංහල සංස්කෘතිය දේශීයත්වය අපේකම ඒ සියල්ල ගොඩනගන්න එදා මෙදා වසර දහස් ගානක සිට පෙරමුණ ගත්ත ඔබ වහන්සේලා රජවරුන් රජකම් කළත් රජවරුන්ට රජකම් කරන හැටි කියලා දුන්නේ ගෞරවනීය මහා සංඝරත්නයයි මේ රටේ අධ්‍යාපනය ගැන කතා කළොත් අධ්‍යාපන ඉතිහාසය පිළිබඳව එදා පෙර රජදරුවන්ගේ ඉඳලා ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිවෙන් අධ්‍යාපනයේ තමයි මේ රටේ සියල් රැකියා ඒ පිරිවෙන් අධ්‍යාපනයේ තුල තමයි ෂඩ්භාෂා පරමේශ්වර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පහළ වුණේ ඔවුන්ගේ ඥානය ප්‍රඥාව දැනුම අවබෝධයේ අත්දැකීම පරණතභාවයේ බහුශෘතභාවයේ ඒ සියල්ල තුල මේ රට ගොඩනැගුණේ මේ රට මුළු ඉතිහාසයේ පුරා එදා පෙර රජදරුවන්ගේ ඉඳන් රාජ්‍ය පාලනය තුල රජවරුන් රට රැක්කා වගේම මේ රටත් මේ භූමියත් මේ ජනතාවත් ආරක්ෂා කළේ ගෞරවනීය මහා සංඝරත්නය එළමෙන මාර්තු මාස 15 වන දින වන විට දිවයිනේ සියලුම ශ්‍රේණිවල පාසල් විවෘත කිරීමට හැකියාවක් ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. එයද කොළඹ දීපැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමි. ගිය සතියේ අපි සියලුම විස්තර ඉදිරිපත් කළා. බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් පෙබරවාරි 15 වනට පෙර විවෘත කිරීම පිළිබඳව. එතකොට සාරාංශයක් හැටියට ගන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 492යි. ඒ 492න් පාසල් 412 පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමට පුළුවන් කියා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නිර්දේශ කළා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට එතුමාගේ අනුමැතියට යටත්ව ඒ පාසල් විවෘත කිරීමට අපි සැලසුම් සදාගෙන යහම. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අනෙක් පාසල් 80 මාර්තු 15 වෙනිදා අලුත් වාරයේ ආරම්භ වන විට පටන් ගැනීමට අදහස් කරනවා. අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා අධ්‍යාපන පොදු සාධක සාමාන්‍ය පෙළ විභාගය ගැන ඒ විභාගයට දින නියම කරලා තිබෙනවා. ඒ කියන්නේ මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. ඒතර මාර්තු 11 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණාම මාර්තු 15 වෙනිදා මුළු දිවයිනය සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට අපි අදහස් කරනවා. දැන් අපට තියෙන ලොකුම අභියෝගය තමයි බස්නාහිර පළාතේ කොහොමද මේ පෙරපාසල් ආරම්භ කරන්නේ කවදද පෙරපාසල් ආරම්භ කරන්නේ කියලා ගුරුවරු තුල ඒ වගේම මේ පෙරපාසල් සංගම් තියෙනවා වෘත්තීය සංගම් මේ සියලු දෙනාගේ අවධානයට යොමු වෙච්ච කාරණයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ අපි තීන්දුවක් ගත්තා බස්නාහිර පළාතේ දැඩි අවධානයක් නැති විශේෂයෙන්ම පාසල් ආරම්භ කරන අවස්ථාවත් එක්ක පෙර පාසල් ආරම්භ කරන්නට මේ වන විට පෙබරවාරි 15 වෙනිදා සිට ඒ අවසරය ලබා දීමට අපි කමිටුවක් හැටියට විශේෂයෙන්ම ජීල් පීරිස් ඇමතිතුමාගේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදේශ පරිදි දැන් ඒ අවස්ථාව ලබා දීලා තිනෝ දැඩිම දැඩි අවධානමක් නැති ප්‍රදේශවල මේ පෙර පාසල් ආරම්භ කරන්න කියලා රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය.
කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් අතරින් 136 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දැයි සැක පවතින බව රජයේ වෛද්‍ය නිධානගේ සංගමය පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී මෙම වසරේ දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයෙන් වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදිනී වී මේ වසරේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස වාර්තා වූ පුද්ගල මරණ අතුරින් මරණ 7ක්ම වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 7කට අදාළවයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 365 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දවස්වල විශේෂ තත්ත්වයක් අපි දැක්කා. ඒ තමයි අඩු වයසෙන් මරණයට පත්වෙච්ච සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙනවා. ඊයේ දවස්වල පළවෙනි වතාවට අපිට දකින්න 70ට අඩු අය මරණ 5ක් සිද්ධ වෙලා. ඒ කියන්නේ අපි අවදානම් කණ්ඩායම විදිහට හඳුනාගත්තේ මේ වයස් කාණ්ඩේ තව පල්ලෙහාට ගමන් කරමින් තියෙනවායි කියන එකද මේකෙන් කියවෙන්නේ කියන එක අපි ඉදිරියේ දෙන දත්තත් එක්ක විශ්ලේෂණය කරන්න ඕනේ. අපිට ස්වභාවිකවම සිද්ධ වෙන්නේ ඒ තමයි රෝගීන් සංඛ්‍යාව මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන ගත්තොත් අනිවාර්යෙන් මරණ ගණනක් අපිට වැඩිවීම අපේක්ෂා කරන්න වෙනවා. කුරුණෑගල අබන්පොළ ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් අතුරින් පුත්කලින් 136 දිනක කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙය සීක්‍රෙන් ව්‍යාප්ත වන අතර මෙය නව වෛරස් ප්‍රභේදයක් යයි සැක පළ කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එතකොට මේක තාම බැරෑරුම් තත්ත්වයක්. එතකොට ඒ වගේම අපිට ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වලින් අපිට දැනගන්න ලැබුණා තාම සීක්‍රෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙන අය ප්‍රදේශයත් ඇතුලේ ඒ වගේම රෝග ලක්ෂණ සහිත පිරිස තමයි වැඩි හරියක් වාර්තා වෙන්නේ. එතකොට ඇත්තටම එහෙම නම් අලුත් ප්‍රභේදයක්ද මේ බිහි වෙලා තියෙන්නේ කියන එක මේ අඹම්පොළ ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕන. නමුත් අවාසනාවකට කාරණේ තමයි අපේ රට තුල ඒ සඳහා ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙහෙම නම් අඩුම ගානේ මේ ඉදිරි මාස කිහිපය සඳහා අපි සැලැස්මක් හදන්න ඕන. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙන රට ඇතුලේ අලුත් ප්‍රවේදනය එක දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයට සෑම්පල් කිහිපයක් යවලා බැලුවා කියලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න බෑ. ඒ නිසා තමයි අපි දිගටම මේක කියන්නේ මේ අලුතෙන් මතුවෙන තත්ත්වයක්. විශේෂයෙන්ම මේ අධි ව්‍යාප්තියකට ඉඩකඩ විවර වෙන අවස්ථාවන් අපි කල්පනාකරණය කරගත්තේ නැත්තම් මාර්ගෝපදේශ වලට පයින් ගහලා ජනතාව වැඩ කරනවා නම් බලධාරීන් මේ සම්බන්ධයෙන් මොනිවත රකින්නවා නම් එතෙන්දී විශේෂයෙන්ම අපි රටක් විදිහට ගමන් කරමින් තියෙන්නේ ඉතාම අවදානම් තැනකට. ගම්පහ මැද වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 100 දෙනෙකු සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අතුරින් පුද්ගලයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර එළඹෙන 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ සාද පැවැත්වීමට කටයුතු සංවිධාන සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින බවට මේවද මිට තොරතුරු ලැබී ඇති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව නීති විරෝධීව පවත්වන එවැනි සාද සඳහා පැමිණෙන්නන් හා සාද සංවිධායකින්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. සාමාන්‍යයෙන් පෙබරවාරි 14 හඳුන්වන්නේ පෙම්මතුන්ගේ දිනය කියලා පොලිසියට වාර්තා වෙනවා. මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාද පැවැත්වීමේ උත්සාහයක් දරන බවට ඒ සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාල වල කණ්ඩායම් එකතු වෙමින් සිටින ආකාරයක් තිබෙන බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. එවැනි කිසිම ආකාරයක සාද සංවාදන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පවත්වනවා නම් ඒ සියලු අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ දිනවල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරෙන කාල පරිච්ඡේදයක්. ඒ ආකාරයට අවසරයකින් තොරව සෞඛ්‍ය නිර්ණායක වලට පටහැනිව යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයා ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ අතර පවතින වසංගතත්වයේ හැමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයට අදාළව හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නුවර වෙසෙන බලලේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් සෝල් නුවර වෙසෙන සුරතලයට ඇති කරන සීල සුනකින් හා බලල් පැටවුන් කොවිඩ් 19 වෛරසය සඳහා පරීක්ෂා කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ. සුරතලයට ඇති කරන බලලුන් හා සුනකින්ගෙන් කොවිඩ් වෛරසය පැතිරෙන බවට මේවර විට සැකයක් පවතින අතර රෝග ලක්ෂණ උණ හෝ හුස්ම ගැනීමේ අපහසුව සහිත සුරතල් සතුන් පමණක් පරීක්ෂා කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එසේම ආසාදිත බවට හඳුනා ගන්නා සුරතල් සතුන් නිවෙස් තුලම නිරෝධායන ලක් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ගෝලීය කොවිඩ් ආසාදිතින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ දෛනික වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාවේ පහත වැටීමක් තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ නව ආසාදිතින් 9110 දෙනෙකු වාර්තා වී ඇති අතර එය පෙර දිනයට වඩා 23%ක පහත වැටීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර එක්සත් ජනපදයේ තුරින් හමු වූ කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට එක්සත් ජනපදයේ සීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට නව පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාව තුළ හමුවන නව කොවිඩ් ආසාදිතින් දින 9ක් වැනි කාලයකදී දෙගුණයක් වන බවටයි පරීක්ෂකයන් සොයාගෙන ඇත්තේ. සියලු බල අපරාධ ඇතුළු මාධ්‍යව පිළිබඳ අපරාධ විමර්ශනයන් කඩිනමින් සහ කාර්යක්ෂමව මාස 3ක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා විසින් පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. සියලු බල අපරාධ ඇතුළු මද්‍රව්‍ය පිළිබඳ අපරාධ විමර්ශනයන් කඩිනමින් සහ කාර්යක්ෂමව මාස 3ක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපති දපුලද ලිවේරා මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් උපදෙස් ලබා දී තිබෙනවා. අපරාධ විමර්ශනයන් කලට වේලාවට කාර්යක්ෂමව නිසි ලෙස සිදු කිරීමට නොහැකි වීම රටේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු වූ කරුණක් බවයි නීතිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ. මෙම අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය සාක්ෂිකරුවන්ට විනිතයන්ට යුක්ති ඉටු නොවීමට සහ සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එක් හේතුවක් වී තිබෙන අතර මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීමටද මහත් අවහිරයක් වී ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. ඒ අනුව බල අපරාධ ඇතුළු මද්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන 3 මාසක් ඇතුළත අවසන් කිරීමට නොහැකි වන අවස්ථාවලදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ ඒකක බාර ස්ථානාධිපතිවරුන් විසින් එම කොට්ටාස හෝ එවැනි ඒකක බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හෝ අධ්‍යක්ෂවරුන් හේතු සහිත ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත යුතු අතර එම අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් අදාළ කොට්ටාස බාර නිලධාරීන්ට හා ඒකක බාර අධ්‍යක්ෂවරුන්ට එම විමර්ශනයන් අධීක්ෂණය කර එම විමර්ශනයන් කඩිනමින් අවසන් කිරීමට සාධාරණ කාලයක් ඇතුළත පියවර ගත යුතු බවට උපදෙස් ලබා දීම සිදු කළ යුතු බවද නීතිපතිවරයා විසින් යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙම අපරාධයන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු වන මද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය හා භාණ්ඩයන් පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීම 3 මාසක් ඇතුළත සම්පූර්ණ විමර්ශන උද්ෘතයන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ ඒකක භාර අධ්‍යක්ෂකවරුන් වෙත අදාළ උපදෙස් ලබා දෙන ලෙසයි නීතිපතිවරයා විසින් පොලිස් පතිවරයාවිත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයකට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි බහර දීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. समस्त अध्यापन क्रमय वर्तमान अवश्यता अणु डिजिटल करणे पिनिस सौभाग्य दक्मे अपेक्षा पारधि विश्वविद्यालय प्रतिपादन कमीशन सभा महाजन बैंको अनुग्रहण वेडसटहन सरसुम करती बेनवा महाजन बैंको व्याप्रति वेनकती मुदल रुपया बिलियन तुना अंतर्जाल समदता मृदुकांग पैकेज सह वसर हतरक वगकीम सहित लैपटॉप परिगणके पिरणवनवा परिगणके वटिनाकम रुपया असुदहसा रक्यावक लबीमेन पशु मुलु वटिनाकम वसर हाइकिन गेवा निमकिरीमट हेकिबन पारधि नय पिरणवेनवा शिष्य काले तुल मसकट गेवी मुदल रुपया अल्पांसे අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍ය ශිනිලධාරින් මෙන්ම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ මහජන බැංකු නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සීමා කෙරෙනු පාර්ලිමේන්තු මෙම මස සැසිවාර අද පෙරවරු 10ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආරම්භ වුණා. න්‍යාය පුස්තකයේ ප්‍රශ්න 15ක් අපි දාලා තියෙනවා අප්‍රේල් වෙනකන්. නමුත් අද තියෙන්නේ 10යි. අඩුවීම මේ දැන් උදේ මත වෙච්ච අඩුවීමක් නෙවෙයි. එතුමා එකඟතාවෙන් පක්ෂනායක කමිටියේ මිනිත් සරම් බලන්න මිනිත්වල තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. සීමා කරන්න එපා කරු කතානායකතුමනි. ඔබ ඔබතුමා කියන්නේ නැතුව මයික් ඔෆ් කරනවා. ආගෙන ඉන්න බැරුව ඉන්නවද දන්නේ මේ? ආණ්ඩුවට මේ කියනවා ආගෙන ඉන්නවා නම් කරුණාකරලා මයික් ඔෆ් කරන කතානායකතුමනි ඔබතුමා කියන්නේ නැතුව. බුදුන් මයිකේ දීලා තියෙන්නේ. ඇයි කෑ ගහන්නේ? මේ වෙනකොට මේ රටේ වර්තමාන ඉතිරිමේ වසංගත තත්ත්වයේ ලබා දෙන තොරතුරු සම්පූර්ණ අසත්‍යයි. අතුර අපි ආනාර උණ හෙම්බිරිසාව හැදුන වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන වැඩසටහනක් ආණ්ඩුව හදලාද එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවාද? ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු සිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවක්වත් නැහැ මරණ හංගන්න උවමනාවක්වත් නැහැ. සත්‍ය වසං කිරීමක්
කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා. ණයක් ගන්නට ගියාම අමුතුම මාධ්‍යයේ කොන්දේසි පනවනවා. ඔප්පු ගෙන්නේ කියනවා, රජේ අපකරුවන් ගෙන්නේ කියනවා. ඒ වගේ ලෝකේ වටේ යවල තමයි පොඩි මනුස්සයට ණයක් දෙන්නේ. නමුත් පුද්ගලික සමාගමට ලබා දෙන්නේ සුපිරි පන්තියේ සැලකිල්ල. මොකද දන්නේ හේතුව. එය යම් කිසි අදිසි හස්තයක හෝ දේශපාලන බලපෑමක් මත සිදු කරන ලද්දක්. ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගි තුන්වන පාර්ශ්වයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. එවැනි සැලසුමක් රජයේ සතු වේද? 2015 පෙබරවාරි 27 වෙනිදා ඔබතුමන්ලාගේ ඒ කාලේ හිටපු නායකතුමාගේ උපදෙස් අනුව ලංකා බැංකුවම පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට රුපියල් බිලියන 10ක් ලබා දුන්නා විනාඩි 10ක කාලය තුළ. එතකොට මේ ප්‍රශ්නේ ඔබතුමා අහන්න තිබුණා. අර පෙරතිපිච්ච ගනුදෙනුව වගේ නෙමෙයි. මුළු ලංකාවේම පොලි අනුපාත 3%කින් වැඩි වෙන ගනුදෙනුවක් නෙමෙයි මේක. බොහෝ දෙනෙක් වෑයම් කරනවා. මේ රට ප්‍රශ්නයක තියෙනවා. මේ ලංකා බැංකුවේ ගොඩනැගිල්ල විකුණන්න යනවා. ඒ වගේ කතාවල් කීමෙන් වෙන්නේ අපි උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්. ලංකාවේ තියෙන ප්‍රමුඛතම බැංකුව රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. කාති උසාවිය මගින් 12 එක වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නේද? ඒවා ඉවත් කිරීමට පියවර ගන්නේද? මුස්ලිම් විවාහ නීති යටතේ පුරුෂයෙකු හා කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය නැත. විවාහ සහතිකයේ අත්සන් කිරීමටවත් විවාහ වන කාන්තාවට අයිතිවාසිකමක් නොමැත. මුස්ලිම් නීතිය මගින් විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ගරු ඇමතිතුමා පිළිගන්නේද? අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව 12ට වැඩි නම් කාති අවසරේ නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. මේ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නේද? අපේ අතුරුලේ රත්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට සලකා බලා රජයේ නිලීමක් කරනවා අපේ අධිකරණ අමාත්‍ය හරහා මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්ටයි කියනවා. සම්බන්ධව ඉදිරි දිනයකදී අධිකරණ ඇමතුමා විසින් උත්තර දෙනවා. මේ රටේ මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙමෙයි උඩරට නීතිය, දේශවලාම් නීති වගේ රෞපකින් නීති කියන්නේ. මේක ඕන යෝජනාක් ගෙලලා කතා කරන්න පුළුවන්. මේ වෙලාවට කතා කරන්නේ මේ භාණ්ඩ වර්ග 27ක්. මේ අපිට කරන්න පුළුවන් උපරිමේ. මං තමුන්නාන්සලගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂපාද ભેදයෙන් තොරව අපි පිළිගන්නව රටේ ජනතාවට අමාරු අවස්ථාවක්. අපි තමුන්නාන්සලා ජනතාවට සේවය කරන්න නම් ජනතාවගේ බඩගින්නේ අමාරුවට නම් කතා කරන්නේ ඇත්ත වශයෙන් මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. සීනි පාලන මිල 88යි. පුතුපා දෙන්නේ 99ට. මම බාණ්ඩයක්ම මේ වගේ පාලන මිලට වඩා වැඩි. එහෙම පාලන මිලක් නැහැ. ඒ පාලන මිල ගැසට් එක අහෝසි කළා. ගැසට් එක අහෝසි කළා තියෙන්නේ. තේරුම් ගන්න. පාලන මිල 88යි. මෙතුමා දෙන්නේ 99ට. ඒ උත්තරය දුන්නා. සුද්ධ සිංහලෙන් මම වැදගත් මහත්යෙක්ට කියන විදිහට කිව්වා. ඒ ගැසට් නිවේදනේ අහෝසි කළා තියෙනවා කියලා. එහෙම කිව්වහම උගත් නීතිඥයෙක් විදිහට නිකන් දේශපාලන බබෙක් වගේ හැසිරෙන්න නරකයි. තු නමේ අපිත් එක්ක පාර්ලිමේන්තුව ආපු මිනිස්සයා මං හිතුවේ නෑ මෙහෙම බබෙක් වගේ වෙයි කියලා. මේ 1000 ලබා දෙන එක හොඳයි. මේ 1000 ලබා දෙනකොටම සාමූහික ගිවිසුම හරහා වතුකම් කරුවට ලැබුණු වරප්‍රසාද 28 වතුකම් කරුවට ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. කොලේ වහලා අංක ගණිත ජිල්මාට් කරන්නට යන්නේ නැතු සත්‍ය අවබෝධ කරගෙන 1000 ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. කාම්පුතුන්ගේ පැත්තෙන් කියනවා මේ සාමූහික ගිවිසුම අවුරුදු 4ක් වෙන්න ඕනි. වෘත්තීය සමිති පැත්තෙන් වඩිවේ සුරේෂ් මහත්තයලා කියනවා ජීවන් තොණ්ඩමන් මහත්තයලා කියනවා ඒක අවුරුදු 2.5ක් වෙන්න ඕනි. ඉතින් මේ දෙකොල්ල එකග වෙන්නේ නැතුව මට බලයක් හරි ආණ්ඩුවට බලයක් හරි නැහැ. මේකද මේ පිළිබඳව තීන්දුවක් දෙන්න. රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපිට තියෙන එකම විකල්පය පරිපාලක මණ්ඩලයට ගිහිල්ලා මේ පඩිය නියම කරන එක. අපිට පුළුවන් අශ්‍යා වතුරට ගෙනියන්න අපිට පොවන්න බෑනේ. තුමාගේ රජය පොරොන්දු වුණානේ රුපියල් 1000. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියන එකනේ බුද්ධ සමිතිය කියන්නේ. අපේ රජයත් පොරොන්දු වෙලා එක කරගන්න බැරි වුණා. සමාගම් වලට ගෙවිලා අපිට කටයුතු කරනවා. ගෙවන්න බැරි වතු සමාගම් වලට රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිනුවන් කරුණාකරලා වතු ආපසු අපිට දෙන්න. දවස් 25ක් ඕන මාසයකට. ඒක පාන තුනක් කියලා නෑ. ඒකයි ප්‍රශ්නේ. දවස් 13 සමාගම් කියලා තියෙනවා. කාම් පුතුන්ට ඕන විදිහට රටන්න දෙන්නේ නෑ. අපි කම් කරුවා ඉතින් ආරක්ෂා කරනවා. ඒවට මූණ දීමටත් මේ රජය සූදානම්. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ නිවේදනයක්. සමගි ජනබලවේගයේ විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට සමගි ජනබලවේගයේ නඩු මගට ප්‍රවිෂ්ඨ වීමට තීරණය කර ඇති බවයි ඔවුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේට සුළු මොහොතකට පෙර අප වෙත ලැබුණු මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. එම වාර්තාවේ කරුණු අනුව නිර්දේශ සඳහන්ව මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු කර ඇති අතර එම ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයේම ව්‍යාකූලත්වයට පත් කරන බව
මෙම තත්ත්වය තුල ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එහිදී විශේෂ තීන්දුව තීරණ කිහිපයක් ගත් බවයි සමගි ජන බලවේගය මීට ටික වේලකට පෙර අප වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මේ අත්නොමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් කොට එය පරාජයට පත් කිරීමට සමගි ජන බලවේගය තීන්දු කළ බවත් මේට සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගය අප වෙත නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප සූදානම් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. එමෙන්ම සමගි ජන බලවේගය අද තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පවතින තත්ත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළා. අද විශේෂ ජනාධිපති කොමිසමක් අටවල පිළිගන්න උත්සාහ කරනවා දේශපාලඥයින්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළත්ව මේක අපි තරයේ ප්‍රතික්ෂේප කරන කාරණයක් මේ කොමිෂන් වාර්තාව අපේ අතර පත් වුණාට පස්සේ අපිට හොඳ හොඳ කරුණු කාරණා ඔබතුමාලට කියන්න තියෙනවා ඒවා දැම්ම කියන්නේ නැහැ මොකද ඒවා දැම්ම කිව්වොත් ඒගොල්ලෝ ඒවටත් නොඑක් උප්පර වැටි දාන්න පුළුවන් ඒ නිසා පාස්කෘ ප්‍රහාරය ආණ්ඩුවක් වෙනස් වුණු රටේ ආර්ථිකය කඩා වැටුණු ඛේදජනක සිදුවීම හැබැයි මේ කොමිසමට පුළුවන් වෙන්න ඕන මේ පාස්කෘ ප්‍රහාරයේ ගෝඩ් ෆාදර්ලා කවුද කියලා හොයාගන්න මාවත් ඔය කොමිසමට කැඳෙව්වා මම ඒ වෙලාවේ බොහොම පැහැදිලිව කිව්වා මං ගාව බොහොම රහස්‍ය CD පට දෙකක් තියෙනවා ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඒ CD පට දෙක මට කොමිසමට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා මට අවස්ථාවක් දුන්නේ නැහැ ඔය කොමිසම ඒ නිසා දඩයම අටවපු මිනිහව හොයන්න උමනාවක් නැහැ මේ කොමිසමට කියලා අපිට බොහොම පැහැදිලි ශිෂ්‍යත්වයේ විභාගයේ සමත් වෙච්ච දරුවන්ට පාසලකට යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා මේක යට රජය තමන්ගේ ගජ මිතුරන්ගේ මනදොල පිනවන්නට මේ ශිෂ්‍යත්ව විභාගෙත් පාවිච්චි කරලා තියෙනවා කියන එක අපි කියන්න ඕන මම වගකීමෙන් යුතුව කියනවා මේ අය අඩු ශිෂ්‍යත්වලාභින් ප්‍රමාණයක් අරගෙන ඉතිරි ඇබෑර්තු සඳහා අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපිය සහිතව තමන්ගේ ගජ මිතුරන්ව සතුටු කරන්නට ඒ ඉඩ තියාගෙන ඉන්නවා කියන එක අපි කියනවා දැන් ඒ දේම කරන්න යනවා සාමාන්‍ය පෙළ දරුවට සාමාන්‍ය පෙළ අපි දන්නවා సౌందర్య విషయాన్ වලට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා අද මේ වෙනකොට පාසල් වලට දැනුම් දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු එවන්න කියලා. දැන් කොහෙන් දෙවන්නේ පහුගිය අවුරුද්ද පුරාම දවස් 50ක් 60ක් අතර කාලයක් තමයි දරුවන්ට පාසල් පැවැත්තුනේ. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ තිබ්බේ නැහැ. නොතිබ්බ ප්‍රායෝගික පරීක්ෂණයක ලකුණු කොහොමද ගුරුවරු විභාග දෙපාර්තමේන්තුවට එවන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකව පවතින ක්‍රෝඩියා වෘක්ෂය කිසිදු පුද්ගලයෙකුට කපායිවත් කිරීමට ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සහ ලෝකේ රතු දත්ත පොතට ඇතුළත්ව ඇති මෙරට පවතින එකම වෘක්ෂය වන පණු කරද හෙවත් ක්‍රෝඩියා සිලෙනිකා වෘක්ෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය හත්වනදා වාර්තා වුණා. ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ අසල ඇති මෙම වෘක්ෂය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් විනාශ කිරීමට තීරණය කළද අදාළ වෘක්ෂය කිසිදු පුද්ගලයෙකුට කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ අපි පරිසර අමාත්‍යාංශයත් මැදිහත් වෙලා මේ ගහ ඉතිරිවෙද්දි වෙනත් විකල්ප ක්‍රමයක් තියෙනවද කියන එක පිළිබඳව පළවෙනියට අපි අවධානය යොමු කරනවා එසේ නොහැකි නම් මේ ගහ වෙනත් සානයක රෝපණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ අතර අද දිනත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව රසක් මෙලෙස අදහස් පළ කළා මේ රට පුජ්ජේ කොයි තැනකවත් කුදෝවිච්ච වටිනා තැනේම රුකම් පුජ්ජක් මම් පුජ්ජ හැදුම් පුජ්ජ මන්තු කරනකොට ගැලුම් පුජ්ජ මන්තු කරන්න මං ගච්චනවා කියලා. දැන් ඒතනෙම මහහූර්ලා කතා දමනවලු මේතන ගැලුම් පුජ්ජ මන්තු කරලා වෙන තැනමක හිටුම් පුජ්ජ මන්තු කරන්න. මොන හැටිමටද මේතන එහෙම කතා දමන්නේ හිට්ලාන්නේ. ඉතින් මේ හැටිමට තැනමක් කල්පනා පුජ්ජ මන්තු කරන්න කුදෝවිලා මේ කතා දමන කතා පුජ්ජවල මේ මන්තු කරන විනාශ පුජ්ජවල ගැන ඇත්තටම දුක්පොජ්ජ මන්ද වෙනවා මේ ඇත්තුණා වෙන රටවල් වල මම දැකලා තියෙනවා ඉන්දියාවේ පාරවල් වල ගස් ඉතුරු කරලා පාර හදන එහෙම ක්‍රම තියෙනවා මේ ඉංජිනේරුවන්ට මේ සැලසුම් කරන යාට මේවා හදන්න පුළුවන් ඒ එතකොට මේ පරිසර පද්ධති විනාශ කරන්න ඉවක් බවක් නැතුව හරිම කනගාටුයි කියන්නේ මේ රජයේ පත් වෙච්ච මේ අවුරුද්ද කාලය තුල පරිසර හානි කර වෙනවද කියලා දැන් ඉතාමත්ම කනගාටුදායකයි
අපි රජෙන් ඉල්ලා සිටිනවා වහාම මේක නවත්තන්න කියලා. පරිසරය රකින්න කියලා මේ ආණ්ඩුවත් ඇවිල්ලා ආණ්ඩුව ආපු ගමන් තාප්පවල තරුණ තරුණියෝ ගිහිල්ලා පරිසරය ගැන චිත්‍ර ඇඳේ. අනිකුත් ශාකත් එක්ක ඒකාබද්ධ පරිසර පද්ධතියක ඒ ගහ තියෙන. ඒක තියෙන්නෝ. ඒක අන්තිම ගහ. අඩුම ගානේ ගහ ගලවලා ගිහිල්ලා සුදුසු තැනක සිටුවීමේ වගකීම ගන්න එපා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසරවේදීන් ශාක පිළිබඳ විශේෂඥයෝ වෙන්දේසි කම්පැනියකට දීලා තියෙන ගහ ගලවගෙන ගිහිල්ලා කොහේ හරි හිටවන්න කියලා. අනුකමිටු පත් කරලා අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂලා තීන්දුවක් ගත්තා නම් ඒ ගස ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුයි. ඒවා නොසලකා කටයුතු කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඊටාම ඉක්මනින් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හැටියට දුර්ලභ ශාකය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඇල්ල වැල්ලවය මාර්ගයේ වැල්ලවය පොලිසිය පිටුපස ඇගි නෙටොල ගම්මානයට කඩා වැදුණු වන අලි දෙදෙනෙකු පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා. සමාජ මාධ්‍ය ජාල සහ මොහුනුපත යොදා ගනිමින් ඇනවුම් ලබාගෙන ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නියමිත බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් විකිණීමේ නිරතව සිටි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 4ක් වටින විදේශීය මත්පැන් මිලිලීටර් 40,000ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. බොරලස්ගමුව ජී.එච් පෙරේරාමාවතේ ගමන්ගත් කාන්තාවකගේ බෑගයක් සොරකම් කරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනාවරණය වී තිබෙන්නේ මෙම ත්‍රිරෝද රථය සොරකම් කරන ලද එකක් බවටයි. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් යලිත් රාත්‍රී 9:35ට හමු වෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.